කළුතර ප්‍රදේශයේ ලැගුම් හලක අබිරහස් ලෙස මියගිය පාසල් සිසුවියගේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ධනුෂ්ක ගයන් සහබඳු නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකුයි. සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහට ලද තොරතුරක් මත ගාල්ල අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙනවා. ප්‍රධාන සැකකරු අද දින උදෑසන අද අලුයම් කාලයේදී හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. මේ පුද්ගලයා වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවට තහවුරු වෙනවා. ඒ වගේම ඔහු කළුතරම පලාතොටකින් ප්‍රදේශයේ පදිංචි වෙලා සිටින විවාහක පුද්ගලයෙක් බවටත් දැනට අනාවරණය වෙනවා. ඒ වගේම මොහු කල්බදු ක්‍රමයට වාහන ලබා ගන්නා පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමේ පුද්ගලයෙක් වශයෙන් විටින් විට කටයුතු කරලා තියෙන බවත් ඒ වගේම දැනටත් විටින් විට කටයුතු කරන බවටත් අතොරතුරු ලැබිලා තියෙනවා. කෙසේ වුවත් ඒ සම්බන්ධවත් සොයා බලනවා සැකකරු සම්බන්ධව. ඒ වගේම ඔහු යම්කිසි සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධයක් තියෙනවද, ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධතාවයක් තියෙනවද කියන එකත් අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු මේ වෙනිටත් ආරම්භ කරලා තියෙන්නේ. මේ පුද්ගලයා සතුව යම්කිසි ආකාරයක මුදල් ඔහු සතුව තිබෙන බවක් නිරීක්ෂණය වෙනවා. ඔහු මොන ආකාරයෙන්ද මේ මුදල් ඔහුට ලැබෙන්නේ, ගිණුම් පරීක්ෂා කිරීමට අවශ්‍යයි, ඒ මුදල් තියනවද ඔහුට, එහෙමනම් ඒ මුදල් ඔහුට ලැබෙන්නේ කොහොමද, ඔහු කරන රැකියාව මොකක්ද, මොන ආකාරයේ ආදායමක්ද ඔහුට තියෙන්නේ, ඒ පිළිබඳවත් විමර්ශන නිලධාරීන්ගේ අවධානය මේ වන විට යොමු වෙලා තිබෙනවා. මේකේ සිසුවිය තවත් තරුණින් දෙදෙනෙකු හා තරුණියක් සමග කළුතර ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබුණේ පසුගිය 6 වනදා පස්වරුවේදී. පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලෙන් කාමර දෙකක් වෙන් කරගෙන තිබුණා. කෙසේ වෙතත් ඔවුන් සියලු දෙනා එකම කාමරයක සිට මත්පැන් පානය කර ඇති බවට හෝටල් සේවකයෙකු දැක තිබෙන බවටයි තොරතුරු වාර්තා වුණේ. පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙකු හෝටලෙන් පිටව ගොස් තිබූ අතර මද වේලාවකට පසුවයි අනෙක් තරුණයා හෝටලෙන් පිටව ගොස් තිබුණේ. අනතුරුව අදාළ හෝටලයට යාබද දුම්රිය මාර්ගයේ නිරුවත් කාන්තා සිරුරක් තිබෙන බවට පුද්ගලයෙකු දැක තිබෙනවා. ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණිය මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් තිබුණේ නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක්. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 4ක්. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්තද පාසල් සිසුවිය මියගිය කෙසේද යන්න පිළිබඳව මේ වනතෙක් අනාවරණය කරගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.